මේ ඉන්නේ බටු ගැස්ම මේ කොළ ගැස්ම පොටි ගැස්ම පොටි ගැස්මගේ නිර්මාණය තමයි මේ හදලා තින්නේ මේ ඉන්නේ ඔලුගෙඩි ගැස්ම මේ දාර ගැස්ම දාර ඔරිජිනල් බිත්තරේ මේ ඉන්නේ සාජන් මේජි කියලා කිසි කෙනෙක් සාජන් තාත්තා වෙන බිත්ති ඇවිල්ලා ඉන්නේ අර කුඩල් එක මුහුදු කුඩල් සීලීච් කෙනෙක් අපි දවස ගන්න දෙන්නුනේ කිලෝ 60ක් මාළු කිලෝ 60ක් දෙන්න දවස ගන්න දෙන්නුනේ මේ ඇලි ගැස්ම ඇලි මියා පිටර මිලියනකින් එකපාරයි බී වෙන්නේ. පිටර මිලියනකට එකයි. මියා දැන් අවුරුදු 3ක් වෙනවා. හොඳම හොඳයි ශරීර සෞඛ්‍ය එක්කම හොඳයි. අවුරුදු 3ක් මියා ගෑනු සපෙක්. ඉතින් මියා මොහොතේ යන්නේ නැහැ. මියා කොච්චර කාලයක් දැක්කම මේ තමයි ඉන්නේ. හයි යාළුවනේ. ඔන්න අද අපි යනවා යෝධ කැස්බෑවෙක්ගේ කට ඇතුලේ තියෙන පූර්ව සත්ව නිවහනක් බලන්න. මේ ස්ථානයේ තියෙන්නේ නම් අහුන්ගල්ල පොලිසිය පිටිපස්සේ. මේක කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය. ඉතින් මේ බ්ලොග් එක ඔයාලටත් ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා හිතනවා. යමු අපිත් එක්ක. ඔන්න දැන් අපි ඉන්නේ අහුන්ගල්ල කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ. ඇතුළට යන්න කලින් ටිකට් ගන්න තියෙන්නේ මෙතන. දැන් එක්කෙනෙක් ටිකට් එක රුපියල් 300ක් වෙනවා. දැන් මාස 5ක් වගේ වයස. අවුරුද්දක් වගේ තියාගන්නවා අවුරුද්දක් වෙනකොට මෙච්චර කිරෝ දිග වෙනවා ඊට පස්සේ අපි අනිවාර්යෙන් මොකද කරන්නේ ටැංකි පොඩි මේකම මේ වර්ගය ඇවිල්ලා බ්ලැක් ටෙක් රීප් ෂාප්ලා ඒක මේ අල්ලන්නේ කොහොමද අල්ලගෙන අල්ලගෙන ඉන්නේ මා ඒ කියන්නේ ෆිෂන් අල්ලගෙන අපි ගරන් යනවා පොඩි කාලේ මම ලොකු ලොකු වෙන්න තියාගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ කැම දෙනවනේ ආ ඒ නිසා මේගොල්ලන් තත්කල මොකට ග්‍රෝ වෙනවා මේගොල්ලන් මොනාදේ මාළුමද නෑ අපි මේගොල්ලන්ට දෙන්නේ ඉස්සෝයි දැල්ලෝයි සමහර වෙලාවල් මාළු 50ක් තව තියෙනවා නෑ ටයිගර් ෂාක් කියන හොඳ නෑනේ නෑ ටයිගර් ෂාක් කියන නෑ ටයිගර් ෂාක් වල නෑ අපි ගාව නෑ අපි ගාව ඉන්නේ බ්ලැක් හිප් රීප් ෂාක් අනිත් එකෙන් මේගොල්ලන් ෂාක්
ලෙමන් ෂාක් තමයි ඩේන්ජර් එක කියන්නේ. මේකෙන් නෙමෙයි කෙනෙක්. කෙනෙක් ඉන්නවා. ඉන්නවා. අර දෙන්නේ අපේ ඉන්නේ. ඔයාගේ තේලේ කලුනේ දැක්කම අනුපාදනය ඇති තේලේ. මෙයාගේ කලු මේගොල්ලන්ගේ කලු දෙකෙන් තේල් එක. යා උඩින්ම යන්නේ. ඔව් යා ටික ස්පීඩ් වැඩි යන්නේ. මේ ඉන්නේ පොස්සේ. 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 පොස්සේ කියලා කියන්නේ සිංහල වචනේ. ඉංග්‍රීසි වලින් කියන්නේ කොරල් ෆිෂ් කියලා. මෙයා වතුර නැත ජීවත් වෙනවා පෑ ප්‍රමාණයක් වල. මේ ඉන්නේ ස්ටාක් ෆිෂ් කියලා. කොළඹ මීටර් දෙකක් පුතන් දිගේ. වෙයි සීබ්‍රා. සීබ්‍රා කොළඹ සීබ්‍රා. අලින්න සාජින් මේජර් කියන මාළු වර්ගයේ. ඔය ඉන්න පරාපතේ. මේ ඉන්න මෙතන ඉන්න පරාපතේ. අපි පිටර දාන තුන හදලා දෙන්නේ නේ. ඔව් ඒ විදිහට. බිල්ඩින් එක හදන්න. ලෝකෙ ඉන්න හතක්. හතෙන් පහක් ලංකාවට ආවෙනික වෙච්ච කැෂ් බෝවර්ග තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ බටු කැෂ් බෝ, මේ කොළ කැෂ් බෝ. පොටි කැෂ් බෝ, පොටි කැෂ් බෝ නිර්මාණය කරන මේ හදලා තින්නේ. මේ ඉන්නේ ඔලුගෙඩි කැෂ් බෝ, මේ ඩාර කැෂ් බෝ. ඩාර කැෂ් බෝ අපි ගාව නැහැ. මොකද හේතුව ඒගොල්ලන් වැඩිම ඉන්නේ ගැඹුරින් ඉන්නේ. ගොඩක් රාත්‍රී කාලවල ඉඳන් ඉන්නේ කියන්නේ අලි රාත්‍රී කාලේ. ඒක දකින්න නෑ. ඉතින් අපි ආටිවිෂන් එක දින මුලින්ම තමයි රියල් සයිස් එක. ඒක තමයි ඇත්ත සයිස් එක. මීටර් දෙකක් දෙකක්ද ලොකු. ඒගොල්ලන්ගේ බොඩි වේට් එක දින කිලෝ 250 300ක් අතර. ඒගොල්ලන්ගේ ආයු කාලය අවුරුදු 300ක්. අවුරුදු 300ක්. එකවර මීටර දාන 150 160. කරගන්න. මේගොල්ලන් දාන 70 80 අතර තමයි මේගොල්ලන් ජීවත් වෙන්නේ අවුරුදු 200ක්. බික්ටර් ඔරිජිනල් බික්ටර් එක නමුත් දැන් නම් එක්ස්පයර් වෙනවා අර කට්ටිය පෙන්නන්න ඕන නිසා මේ වර්ගය ඇවිල්ලා මේ කොළ කැප් වර්ගය වර්ග يعني ග්‍රීන් ටෙටස් කි පටව බෝ කරන ක්‍රම වේදි මේ හැම බෝඩ් එකක් යටම තියෙන බික්ටර් එක සාමාන්‍ය අඩි එකමාරක් වගේ බල හරලා බික්ටර් තියෙන කිසි මාස දෙකකට පස්සේ තමයි මේගොල්ලෝ નિરાයාසින් එන්නේ අතින් බිත්ති ආකෘති එන්න ක්‍රමයක විතර තමයි සීර 100ක් ආරක්ෂිත. සාමාන්‍ය අපි ස්වභාවික යත් සීර 20ක් තමයි මුන්දට යන්නේ පටන්. මේ සීර 80ම සත්තුන් සත්තුන්ට බොළු වැඩි එළියක්ම යාමන සත්තුන්ගෙන් තමයි කුරුල්ලන් වැඩි එළියක්ම මොනේ දුන්නේ. ඉතින් මෙතනින් එන පටන් අපි අරගෙන මේ ටැංකිය වලට ගන්නවා. මේගොල්ලන් මේ ලෝකෙට ඇවිල්ලා දවස් දෙකක් තුනක් වගේ වයස් පාදේ සති දෙකක් වගේ තමයි අපි තියාගන්නේ. අර අතනින් ගොඩේ නෑ වන් අරගෙන. ඔව් මේකට ගන්න. සති දෙකක් තියාගන්න. සති දෙක. එතකොට වර්ග කරලා වෙන්වෙන් කරලා දාන්න. නෑ මෙතෙන්ට දාන ඔක්කොම එකට අපිට හොයාගන්න පුළුවන් වර්ගය මොකක්ද කියන්නේ. ඒ කියන්නේ අපිට එක්ස්පීරියන්ස් තියෙන නිසා. ආ පොඩි කාලෙම හොයාගන්න පුළුවන්. ඔව් පොඩි කාලෙම හොයාගන්න පුළුවන් මේ කොල කැස් බයි කියන්නේ මේ සුදු පාට ඉර තියෙන. ඉරක් ගිනලා තියෙන. ආ ඒ ඉර තියෙන කොල කැස් බයි. ඔව්. තනින් කළු ඉන්නවා ඒ බටු කැස් බයි. මේ දෙකල තමයි වැඩි හරියක් අපිට හම්බෙන්නේ. මොකද මේ දෙන්න තමයි කොමන් කියන්නේ. ඒකයි ඔන්න විතරක් වගේ හම්බෙන්නේ ඒකල. ඔය දෙන්නේ එකක් තියෙනවා. ඒ සතිය 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 වයස. ඔව් ඒ සේම් වයස මොකක්ද? මේ ඉන්නේ කොල කැෂ් බෙක්. කොල කැෂ් බෙක්. අවුරුදු දෙකක් වෙන වයස. අවුරුදු දෙකක්. කලින් යන පොඩි ඉන්ජරිස් තිබ්බා. දැන් බෙහෙත් කරලා
කියලා තින්නේ. තව මාස දෙකක් තුනක් වගේ ඉන්නවා ඊට පස්සේ නතර කරගන්න. මේ ඉන්නේ ඔලුගෙඩි ගස්පර. ඔලුගෙඩි ගස්පර. ලොග හෙඩ්ස් කියලා තියෙනවා. මට අවුරුදු 40යි මට අවුරුදු 20යි. මට අවුරුදු 20යි. ඔව්. මට අවුරුදු 40යි. මේ දෙන්නම ගෑන සත්තු. ඈ කහුලක් නැද්ද? නෑ ඒ ඉන්න හැටි ඒ. ආ හැටි. ඒ ගෑන සතා පිළිම සතා කියලා වෙන්නේ කොහොමද? ටේල් එක. ටේල්. ගෑන ශරීරයෙන් බලන්න බෑ. ඒ වගේ ටේල් එක පොඩි නම් ගෑන සතා. ටේල් එක ලොකුයි නම් පිළිම සතා. මේ ඉන්නේ මේ ඩිසේබල් කෙනෙක්. ආ මෙයා බෝට් ෆෑන් එකට හවු වෙච්ච කෙනෙක්. දැන්ක ඔවුන් 50 කෙනා මගේ වයස. මේකට ගෙනල්ලා වුණේ තුනක් වෙනවා. මම යාගේ ටේල් එක බලා ගන්න බුදුන් දෙක. මෙතන ටේල් එක. එදින පොඩි පොඩි ගන්න. ටේල් එක පොඩි නම් ගෑන සර්. ගෑන සර්. මම කොහොම ගෑන සර්. ඒ වගේම මේගොල්ලන්ට කොළ ගැසුදා කියන්නේ හේතුව මේගොල්ලන්ගේ පෙන හැද කොළ පාටයි. පෙන කොළ පාටයි. ඒ නිසා තමයි කොළ ගැසුදා කියන්නේ අනිත් එක ඒ වගේම මම ශාක පක්ෂිකේ. ශාක පක්ෂිකේ. අනිත් අපි දෙන්නේ මාල්. එහෙනම් ගැටලුවක් නැද්ද? ඉතින් මෙයාලගේ ශාක පක්ෂිකේ ගන්න අපි ජනරුමුද කියන්නේ. ගොඩබිමේ නැහැ නේද? ගොඩබිමේ තියෙනවා නම් අපිට දෙන්න පුළුවන්. ගොඩබිමේ නැති නිසා තමයි මාළු කන්නේ. මාළු වෙනවා ඉතින්. මාළු නැති පොඩි මාළු. පොඩි මාළු දෙන්නේ ලොකු මාළු ගෙනවත් අපි කපලා කපලා. ඉන්නේ බටු කැස්ම. බටු ගැස්බ බටු ගැස්බ අවුරුදු පහක් වෙනවා මේගලන්ට ප්‍රශ්න දෙකක් මේ එකක් නක් ඔය අත කැපෙන්න පුළුවන් මුහුදේදී වර්ග තුනකට බෝට් ෆෑන් එකට හවු වෙන්න පුළුවන් නැත්නම් මාළු ගලකට නැත්නම් මෝරුන්ට හවු වෙන්න මෝරුකම වැඩි එකක් මෝරු කරවන්න අනිත් ප්‍රශ්නේ තමයි මේගලන්ගේ ප්‍රේතම ආහාරයේ ජෙලිෆිෂ් මුහුදේ තියෙන ජෙලිෆිෂ් හා සමාන ප්ලාස්ටික් පොලිති මෙයාල හිතන්නේ ජෙලිෆිෂ් කියලා ප්ලාස්ටික් කන්න බඩතුලට තම්පත් වුණාන් පස්සේ ගෑස් ගෑස් එක පිට වෙන්න දියාවක් නැති නිසා මෙයාලගේ කට්ටේජි වෙනවා බැලුමෝ වගේ. ඉතින් මෙයාලා වතුර උඩ තමයි නිතරම ඉන්නේ. යට යන්න බෑ පිනන්න. යට යන්න බෑ පිනන්න. ඉතින් අපිට ඔපරේෂන් කරන්න බෑ මේ කට්ට හයිය නිසා. අපි ඉන්ජෙක්ෂන් කරනවා වමනේ කරන්න. නමුත් කාලයක් යනවා. කාලයක් යනවා. දෙකක් තුනක් වගේ කාලයක් යනවා. ඒක කරලා හොඳ වුණත් මොහොතේ දාන්න බෑ. ඒකත් කට්ටක් නෑ. කට්ටක් නෑ කොහමද? ඩීප් කරනවා නෙමෙයි. ඉතින් මෙයාගේ මෙතුන්ගේ ලයිෆ් ටයිම් එක මෙහෙ තමයි. ජීවිත කාලය. මේ ඉන්නේ පොතු ගැස්බ පොතු ගැස්බ මේ ඇවිල්ල වටිනාකමෙන් වැඩි සාමාන්‍යයෙන් බ්ලැක් මාකට් කරනවා නම් 1 මිලියන් 2 මිලියන් වෙනවා මොකද හේතුව මේලාගේ ෂෙල් එකකින් එක එක නිර්මාණ හදන සන්ග්ලාස් ප්‍රේම් නෙක්ලස් වගේ ඒ කාලේ නම් මිනිස්සු ඇදී කොණ්ඩ කටු සහ ආරච්චිලාගේ අර සබනාව මෙයාලගේ පට්ටෙන් තමයි දැන් තාක්ෂණය දින නිසා සංග්ලාස් නිකේස් වගේ දේවල් හදන්නේ. ඉතින් මෙයා මෙහෙ පිළි චෙක් කරන කවුරුත් දෙකක් වෙන වයස. මෙයා හොඳයි. නමුත් මුදේ දාන්න බෑ. මේ වයසේ. මේ වයස දැම්ම අනිවාර්යෙන් ගහගෙන ඉන්න පුළුවන්. ඒ බ්ලැක් මාකට් එකට හවුන අනිවාර්යෙන් මරනවා. සාතා සයිස් එක වැඩි වෙන්න මේ බ්ලැක් මාක් ප්‍රයිස් එක වැඩි වෙනවා. ඉතින් මෙයාල අපි අවුරුදු 10ක් තියාගන්නවා. අවුරුදුකට මීටරක් වගේ දිග වෙනවා. ඒක ලස්සන ෆේස් ගැමරු මුන්ට අරන් ගිහින් දා. මේ පිළිම සතෙන්ද ගෑනු සතෙන්ද? මේ ගෑනු සතෙන්ද? ගෑනු සතෙන්ද? තව ඉන්න පල්ලේ ඉන්න පොල කැපිය. එයා පිළිම සතෙන්ද? එයා දැන් බෙහෙත් කරලා තින්නේ ඒ නිසා යකම එන්නේ විතරට. ඉද වෙනවා ඒක තමයි. අර බෙහෙත් එකේ අර පවර් එකට අපි හදින් ගන්න ඒක. ගාන හපනවා හොඳයි. මොනාරී දෙන්නේ කොට. පොල කැස්ස. එයාට ප්ලාස්ටික් කේස් එකම තමයි. එයාට ඒ කේස් එක. ඉතින් මෙයාල උඩන ඉන්න නිතරම උඩ ඉන්න නිසා මෙයාලට තව ප්‍රශ්න දෙකක්. අවු රශ්නෙත් එක්ක මේ ෂෙල් එක ඩ්‍රයිව් වෙනවා.
ඊට මේව ට්‍රැක් කරනවා. ආ කුකුරන කුකුරන ඔක්කොම ඩි මේ කකුල් දෙකෙත් නෑ මොකද මෙයාට වැටෙන්න බැරි නිසා මෝරුන්ට ඉක්මනට ගොදුර වෙනවා. ගොදුර වෙනවා. මොකද මෝරුන්නේ උඩින් නිතරම නේද අතර උඩ හරිය. ඉතින් මෙයාලට ඇටැක් කරන්න පුළුවන් තරමට. ඉතින් අර විදිහම තමයි මෙයාලට බෙහෙත් කරන්න එක ප්ලාස්ටික් අයින් කරන්න. ඒ අයින් කළා හොඳ වුණත් මෙයාලා මෙතන තමයි වැළඳෙන්නේ. අපෝ යන්නේ මොකද? අපෝ දාන්න බෑ. මෙයාත් ඇවිල්ලා ප්ලාස්ටික් කාපියක් කෙනෙක්ව තමයි දැන් සීරසියක් හොඳයි. දැන් හොඳයි. මාසයක් වගේ කාලයක් තමයි ඉන්නේ ඊට පස්සේ මොකදක්ද කරන්නේ? මෙයා ෆිල්ම් එකක් දෙන්න. අවාදෙන් ඉන්නේ. බ්‍රේක් කරන සිස්ටම් එක ගන්න. ස්මගන්. ඒකොල්ල මේ කැමරේ කොච්චර වෙලාවකට සරියද්ද එන්නේ උඩට ස්මගන්? යට ඉන්නවා විනාඩි 35. විනාඩි 35. ඊට පස්සේ තමයි උඩට එන්නේ. විනාඩි 10ක් වගේ තමයි ඉන්නේ උඩ. අපෝ යට යනවා. ඒක. ආයෙත් පොතුගස්ට් එක. මේ කොම් වටිනා කියන කැස්බෝර්ඩ් එක. මේ කොම් මෙහි බෙදිච්ච එකත් දැන් අවුරුදු 5ක් වෙනවා වයස. මේ ඔක්කොම ගෑනු සතු. යාළුවෙන් අවුරුදු 10කට පස්සේ තමයි අපි මුදල් දාන්නේ. ඒකද මෙයාලා වටිනා කමින් වැඩි. ඒකද. මත් මාගස් එක ආවම තුනින් නේ. ඔරුදු කොම් කියන්නේ තමයි කියන්නේ. මේ වගේ මාළු ගල් වලට හා වුණු මේ වගේ අතුරු ආබාධ ඇති වෙනවා. මේ ඉන්නේ පසු වයස. මෙයා එනවා මාසෙට දෙපාරක් කරන්නේ. කොහොම චෙක් කරන්නේ? අපි දවස ගන්න දෙන්නුනේ කිලෝ 60ක් මාළු. කිලෝ 60ක් දෙන්න. දවස ගන්න දෙන්නේ. මේ අයර් බජට් එක, ගාන බජට් එක නිමෙ. අපි ඔක්කොම රෝලින් තමයි යන්නේ. ඩොනේෂන් කරා. එළිය එළිය තමයි කියන අපි විදේශයෙන් තමයි ප්‍රොසස් කරන්නේ. සරලට කැමති නම් ඕනනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. දැන් කප්පු වෙන්න. ඒකෙන් තමයි ඔක්කොම ඒකෙන් තමයි ඔක්කොම ප්‍රොබ්ලම් එක ඇතුළේ පාඩි නැති මේ ගලන්ට කැට අරතු කරන එක ගන්න ටිකට් ඔක්කොම ඔසන්නේ මේ ටැංකිය සුද්ධ කරන්න ගන්න ඩේලි සතියකට දෙපාරක් අපි මාරතු මාරු කරනවා සතියකට දෙපාරක් මොහොතකට ඔක්කොම මොහොතකට තියෙනවා මොකද දැන් ගම ගන්න ඉන්නේ මේ එම්පි ටැංකිය එම්පි ටැංක හැම කැටලික්කම අපි මෙතන තරම් තමයි කැම දෙන්නේ ආ මෙතන වෙනමාරක් කැම දෙන්නේ ඔව් වෙනම නැත්තම් අර වතුර දාන්න බෑ ආ ඔක දැන් වතුර දාන්න ඕනේ ඔව් වතුර සෞඛ්‍ය මාළු මරිච්ච මාළු නෙදේ මේ පාට එනවා ඔක්කොම හවුතුනට සෙලින් ටිකන්ට නිකන් වතුර දාලා අර එන්න බෑ දැන් ඔය කෑම කාපුව තමයි ඔය ඩැමේජ් වෙලා ඩැමේජ් වෙලාදී මුදලෙන් අරගෙන අපි කන්න දීලා ඊට පස්සේ ආපහු හොදල පිටස්සා තැන්ක් යූ දෙනවා මේ ඇලි කැස්බර් ඇලි කැස්බර් මෙයා පිටතර මිලියන එකකින් එකපාරයි බී වෙනවා පිටතර මිලියනකට එකයි එකයි බී වෙනවා මෙයා මෙහෙ බෙදි චෙක් කරන නිසා මේ ස්පෙෂල් ටැංක් එකක් තියෙනවා මෙයා දැන් අවුරුදු 3ක් වෙනවා හොඳම හොඳයි ශරීර සෞඛ්‍ය එක්කම හොඳයි අවුරුදු 3ක් මෙයා ගෑනු සතෙක් ඉතින් මෙයා මොහොතට යන්නේ මෙයා කොච්චර කාලයක් දක්වාම මේ තමයි ඉන්නේ ඒ තමයි ඒකයි මොහොත ගන්න හේතුව මෙයාගේ මෙලඩි එක වෙනවා ඉතින් මෙයා ගොඩක් විකෘති ජානලෙක හැදෙනවා ඉන්නේ මේගොල්ලන් දුර්ලභයි ඉතින් මේගොල්ලන් මොහොතට ගම්මොත් වර්ග දෙකකට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් ඒ කියන්නේ විශේෂයෙන්ම එන්නේ අවුල අවුවවත් මෙයාගේ කෙල්ලක පහ මේ බොඩි එක සම්පූර්ණයෙන්ම හීට් වෙනවා හීට් වෙනවා වගේම මෙයා සුදු නිසා මෝරුන්ට මොනික් බණ්ඩා හොයන ඩිජිටල් ජීවත් වෙන මේගොල්ලන් අනිත් පැත්තේ නම් අවුරුදු 200ක් ජීවත් වෙනවා මේගොල්ලන් මුලින්ම අවුරුදු 40ක් 50ක් වගේ තමයි ජීවත් වෙන්නේ මෙයාගේ මේ ෂෙල් එක ඇද්දක් මොකක් හරිද 60ද මේ ෂෙල් එක මෙයාලා තියෙන විකෘති ජාන වලින් නේද අනිවාර්යෙන් පොඩි 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 දිනනවා නමුත් මම ශරීරින් ගත්තොත් 100ක් හොඳයි උඹලා නම් තාම Facebook තියෙනවා Instagram තියෙනවා ඔන්න follow කරන්න කියලා මේකෙන්නේ මෝරු තමයි බ්ලැක්ටික් ක්‍රීප් ෂාප්ල මේන්නේ මඩුව අනුව මේ අපි කන මඩුව අලු පාට මඩුව කන කන තම මඩුව කියන අපි මේ ටයිගර් ස්ටේන් බීග් මෙයා අන්නේ මෙයා තමයි විස එක්කන අපි අර කියන්නේ මඩු වලින් ගහනවා කියලා ආ ඒ මෙයාගේ ටේල් එකෙන් දැන් නම් ওই ඩැමේජ් වෙලා තියෙනවා ටේල් එක මෙතන තාම ඒ මඩුව මේ ඉන්නේ වැලි මෝරා වැලි මෝරා ඔව් මේ ඉන්නේ පරාමාලි මේ ඉන්නේ පපෝ ෆිෂ් බැලුම් ෆිෂ් කෙනෙක්. ආ අර පින්මෙන් පින්බෙනි කියලා. හැබැයි ගොඩක් පොයිසන්. 100ට 10ක් අන්න පුළුවන් 100ට 90ම පොයිසන්.
විසිර 10 කන්නේ අපි නෙමෙයි චීනේ ජපාන ඒගොල්ලන්ට ස්පෙෂල් හදන විදියත් අනිවාර්යෙන්ම හදන සුප්ටක් හොඳ ග්‍රේඩ් සර්ටිෆිකේට් එකක් තියෙනවා නැත්නම් හදන්න දෙන්නේ අර කස්ටමර්ස් මේකෙත් තියෙන්නේ ඕනි ඔක්කොම එක ටැංකිය. එක ආ ඒක ඔක්කොම එක ටැංකියනේ. මේ ඉන්නේ යුනිකෝන් ෆිෂ් කෙනෙක්. ඒ කියන්නේ බකමූළු මාළුවෙක් කියන එක මොන. ඉංග්‍රීසි වලින් කියන්නේ යුනිකෝන්. ඒ කියන්නේ ඔළුවේ තියෙන මේක නහය. නහය දින රූල කොට. නෝ මිදුලිය හම්බුනේ. මෑදරට මීටරයක් වගේ තියෙයි. මෑලගේ ලෙන්ත් එක මීටර දෙකක් වෙනවා. ඒකලා ඉතින් මේ ඉන්න මාළුන්ට යූස් කරන්න ඉලෙක්ට්‍රික් එයා කියන්නේ එයාට හානියක් කරන හානියක් වුණොත් තමයි ඒක ආල්චි කරන්නේ. අර ඉන්නේ ස්ටාෆිෂ් කෙනෙක් අර පසංගිල්ල කියන ප්‍රශ්න. තමයි තවජක් තියෙනවා තමයි බ්ලූ කලර් එක මේ කැමිකල් පින්ක් කලර් එක. මේ ටැංක සුද්ධ කරනකොට මෙයාගෙන් හානියක් නැද්ද? අපි මේකල බයින්නේ බයින්නේ. ඉන්ඩිමුලෙන්ගේ සහ මේ බුදවගේ ආකෘතියක් තියෙනුනේ. ඒකට හේතුව මේ කොලකැස්බ මෙහෙම දෙයක් කියන්නේ. මෙයා ඉතින් කලින් කැම්ප ගෑවේ මරිච්චවා. අපි මොදෑ මුලේට පරමාළු දානවා. පහය පහලක් වගේ. ඉතින් මෙයා මේ මාළු කැච් කරගන්න. කියන්නේ මෙයාට පුරු වෙන්න. ඔකෙන්නේ කොහොමද අපි කැම අන්නේ මොනේද බැලන් අන්නේ ඒ වගේ. සැබෑ පරිසරයට ගියට පස්සේ ජීවත් වෙන්නේ. ජීවත් වෙන ආකාරය තමයි මේ හැදින්වන්නේ. එයාට මුදල් රිලීස් කරන හැම කෙනෙක්ම මේකට ට්‍රේන් කරලා තමයි තියෙන්නේ. මෙහෙ පිළිච්ච කට්ටිය පවණයි. ඒ කියන්නේ එන කට්ටියට එහෙම නැහැ. ඔන්න අපි ඔයාලට ලොකු කැප් බෑවොත් පෙන්නවා, පොඩි කැප් බෑවොත් පෙන්නවා, මෝරොත් පෙන්නවා. දැන් අපි කරුතර බෝඩියක් තනගෙන ගෙදර යන්නයි හදන්නේ. එක කොහොමද සහ ඔයාලටත් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යමු. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. Bye.